සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරන් අවිල්ලා තිනවා. ඉතින් අද ටියුටෝරියල් එකක් නෙමෙයි. ටියුටෝරියල් එකක් නෙවෙයි කියන්නත් බෑ. මේක සොෆ්ට්වෙයාර් රිවියු එකක්. ඉතින් ටෙක් සිංහල කියන වීඩියෝ සීරීස් එක මම මීට ගොඩ කාලයකට කලින් ස්ටාර්ට් කරපු වීඩියෝ සීරීස් එකක්. ඒකෙදි මම සොෆ්ට්වෙයාර් සහ ප්‍රධාන වශයෙන් රිවියුස් තමයි ගේන අයිඩියා කළේ. ඉතින් ඒ වීඩියෝ සීරීස් එක නැවතිලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් නැවතත් ඒ වීඩියෝ සීරීස් එක කන්ටිනියු කරන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම කම්පියුටර් එක යූස් කරන කෙනෙක් විදිහට මම කැමති ඩෙස්ක්ටොප් එක නිතරම ක්ලීන් එම්ටි තියාගන්න. සමහර වෙලාවට ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට ෆයිල් ගොඩ ගැහිලා තියෙද්දි කම්පියුටර් එක ස්ටාර්ට්අප් ටයිම් එක ටිකක් වැඩි වෙනවා සහ කරදරයි මේක. කම්පියුටර් එකක් එකපාරට දැක්ක ගමන් අයිකන් ටිකක් ඩෙස්ක්ටොප් එකේ පිරලා සහ වෝල්පේපර් එක දැම්මට කිසි ලස්සනක් නැහැ. ඉතින් ඒක නිසා මම වැඩ පහසු වෙන්න සහ ක්ලීන්ව තියාගන්න ඩෙස්ක්ටොප් එක ගොඩක් දුරට මේ අයිකන්ස් ගොඩක් වෙලාවට අයින් කරනවා සහ මම ටූල් බාර් එකක් යූස් කරනවා Nexus කියලා. ඉතින් ඒ ටූල් බාර් එක රිවියු කරන්න තමයි ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මම ප්‍රශ්න අහලා තිබ්බයි මේ අයිකන් සෙට් එක දාගන්නේ කොහොමද, මේ ටූල් බාර් එක මොකක්ද, ඔය ඩෙස්ක්ටොප් එක ක්ලීන්ව තියාගන්නේ කොහොමද, මේ වගේ ගොඩක් අහලා තිබ්බා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක එහෙම අහපු අයට ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ ක්‍රියේටිව් ආට් LK ටෙක් සිංහලෙන් වීඩියෝ සීරීස් එක. හරි, ප්‍රධාන වශයෙන් මේ තියෙන්නේ මගේ සාම්ප්‍රදායික ඩෙස්ක්ටොප් එක. ඔයාලට පේනවා ඇති වම් පැත්තෙන් අයිකන්ස් කිහිපයක් තියෙනවා. මෙතන අයිකන් එච්චරම නැහැ. නමුත් මේ අයිකන් ටිකත් මට කරදරයක්. සහ මම වෝල්පේපර් එකක් දාලා තිනු. මේ වෝල්පේපර් එකේ ලස්සනත් මේ අයිකන්ස් ටිකෙන් නැති වෙලා තියෙනවා. සහ අපි බලමු කොහොමද මේ දේවල් ටික කස්ටමයිස් කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අනවශ්‍ය ෆයිල් ටික මම ඉවත් කරගන්නවා. මම සාමාන්‍යයෙන් එහෙමයි. සාමාන්‍යයෙන් සතියකට වතාවක් විතර මේ ඩෙස්ක්ටොප් එක මම ක්ලීන් කරනවා, අවශ්‍ය අනවශ්‍ය දේවල් ටික ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන දකුණු අත පැත්තෙන් පේනවා ඇති මම ඩෙස්ක්ටොප් කියලා අයිකන් එකක් හදාගෙන තිනවා. මේකට තමයි මම සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකට දාන දේවල් හැම එකක්ම මේ ෆෝල්ඩර් එකට දාගන්නේ. එතකොට මගේ ඩෙස්ක්ටොප් එක ගොඩක් ක්ලීන්ව තියාගන්න ලේසියි. ඉතින් මේ විදි ෆෝල්ඩර් එකක් හදාගන්න මේ ෆෝල්ඩර් එකට ඔයාගේ තියෙන ලැට්ට ලොට් ඔක්කොම ටික දාන්න. එතකොට ඔයාගේ ඩෙස්ක්ටොප් එක ගොඩක් ක්ලීන් කරගන්න පුළුවන්. හරි, ඒ විදිහට ක්ලීන් කළා. මම කැමති නෑ මේ ඩෙස්ක්ටොප් කියන අයිකන් එක සමේ රීසයිකල් බින් එකක් පේනවට. ඒකට මම කරන්නේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා මෙතන view වලට යනවා. view වලට ගිහිල්ලා මෙතන වඩ පේන ඇති show desktop icon කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම මේකේ හරිය ඔෆ් කරනවා. ඉතින් දැන් වඩ පේනවා ඇති සම්පූර්ණයෙන්ම ඩෙස්ක්ටොප් එකේ icon ටික hide වුණා. සහ මට ඩෙස්ක්ටොප් එක access කරන්න ඕන වුණාම මම කරන්නේ my computer වලට යනවා. my computer නෙමෙයි this computer. හරි, ඊට පස්සේ මම මෙතන ඩෙස්ක්ටොප් වලට ගිහිල්ලා වඩ පේන ඇති සම්පූර්ණයෙන්ම මගේ ඩෙස්ක්ටොප් එක පෙන්නනවා. සහ මේ තියෙන මම හදාගත්ත ඩෙස්ක්ටොප් කියන ෆෝල්ඩර් එක. ඉතින් මේ විදිහට තමයි මම ඩෙස්ක්ටොප් එකේ icons hide කරන්නේ. දැන් අපි බලමු කොහොමද Nexus ටූල් බාර් එක ඉන්ස්ටෝල් කරගන්නේ සහ ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඩවුන්ලෝඩ් කරගන්න වට කරන්න තියෙන description area එකේ මම link එකක් දීලා තිනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න සහ මෙන්න මේ විදිහේ ෆයිල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේක zip ෆයිල් එකක් තමයි එන්නේ. මේක right click කරලා ඔයාලට කරන්න තියෙන්නේ extract කරගන්න. extract කරාට පස්සේ මෙතන මේ විදිහේ ෆෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන්. හරි, මම මේ ෆෝල්ඩර් එක ඇතුළට යනවා. මේ ෆෝල්ඩර් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා Nexus 2 කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ my icon එක එච්චර ගණන් ගන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ social media videos වලට මොන හරි දේවල් වලට ඕනනම් මේ icons ටික use කරන්න. සහ මෙතන Nexus 2 කියන එක මම open කරනවා. ඊට පස්සේ Nexus setup කියන එක double click කරනවා. double click කරාට පස්සේ normally software එකක් install කරගන්න විදිහට මේක install කරගන්න. next ඊට පස්සේ agree දැම්මා. next 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 next. හරි, Nexus toolbar එක install වුණාට පස්සේ මේ විදිහේ launch Nexus කියන ටික එක දාලා මේක finish කරන්න. හරි, ප්‍රධාන වශයෙන් ටූල් බාර් එක මේ විදිහේ ඩෙස්ක්ටොප් එකේ appear වුණා. නමුත් මම යූස් කරන්නේ මේ විදිහට නෙමෙයි. අපි බලමු මගේ ස්ටයිල් එකට මේක කොහොමද කස්ටමයිස් කරගන්නේ කියලා. මේක කස්ටමයිස් කරගන්න වට කරන්න තියෙන්නේ මේ විදිහට ටූල් බාර් එක උඩට යන්න. උඩට ගිහිල්ලා මේ විදිහට right click කරන්න. right click කරාට පස්සේ preference කියලා එකක් තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ මෙතන theme කියන area එකෙන් ඔයාට පේනවා ඇති මේ යටම theme එක නෙමෙයි, ඊට උඩ theme එක තමයි මම use කරන්නේ. ඊට පස්සේ මම මෙතන appearance කියන එකට යනවා. appearance එකට ගිහිල්ලා ඔයාට පේනවා ඇති how much of each icon should be reflected. මම මේක අඩුම කරනවා. ඒ කියන්නේ මට මේ reflection එක අවශ්‍ය නැහැ. ඒක අඩුම කරලා මම apply කරනවා. දැන් ඔයාට පේනවා ඇති reflection එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.
හරි ප්‍රධාන වශයෙන් මේ විදිහට හදාගෙන මම මේ වින්ඩෝ එක ඕකේ කරගන්නවා ඊට පස්සේ මම කරන්නේ මේ හැම icon එකක්ම delete කරගෙන මට ඕන icons ටික මේකට add කරගන්නවා මම මේකට කරන්නේ මුලින්ම මේ icon delete කරගන්නවා delete කරන්න තියෙන icon එක උඩ right click කරන්න ඊට පස්සේ remove from dock කියන එක press කරන්න ඊට පස්සේ මේ එන වින්ඩෝ එක වට පේනවා ඉතින් මෙතන මම display confirmation dialog before deleting කියන එක මම tick එක අයින් කරනවා මට හැමතිස්සෙම මේක display වෙන්න අවශ්‍ය නැති හින්දා ඊට පස්සේ මේ වින්ඩෝ එක yes කරනවා දවට පේනවාදී delete වෙනවා මම මේ විදිහට හැම එකම delete කරනවා හරි මේ විදිහට මම icon set එක delete කරගත්තා මම nexus කියන එක delete කරගන්නේ නැහැ ඒක තා පොඩ්ඩක් වෙලා තියෙනවා මොකද ඒක delete කරොත් මගේ tool bar එකට මොකක් වෙයිද කියලා මට හිතා ගන්න බැහැ ඉතින් ඒක නිසා මම ඒකේ විදිහම තියෙද්දි ඊට පස්සේ මම කරන්නේ start වලට යනවා start වලට ගිහින් මට මේකට add වෙන්න ඕන icons ටික මේ විදිහට ड्रैग करगन ऐविल्ला मागे टूल बार एक अतारीनो देंग वाड़ पेन वैती आइकन एपी वेनवा मां मे विधियत हरी मे विधियर माट ओन आइकन स्टिक सरलो एड करगाता एकड़ खरे मम मगे आइकन तीन स्टार्ट के गिहिल मे आइकन अदगन मगे टूल बार अतरिया इट पास मट मे नेक्सस की अत्यावश्य है मम एक निशा रिमूव फ्रॉम डॉक्कर दंगोट पेन क्लीन मट अवश्य आइकन टिक क्रिएट होना इट पास मट अवश्य मे टूल बार मगे स्क्रीन के पहात गन सामने मम यूज करवाट क्यामति सैड मेक अरेंज करगा पुलवा इक मम करा टूल बार उड़ाने राइट क्लिक करना इट पास वाट मेतन पेन स्क्रीन पोजिशन के लिए कीन एक सिलेक्ट करना मेतन वाट पेन बॉटम स्क्रीन एच की मम मेक सिलेक्ट करना इट पास वाट पेन मे विधि पहातटावा सह अट तावटी का मेक उस्कर इकट वाट करना तीन नवता टूल बार टूल बार स्क्रीन पोजिशन अट पास अनलॉक की ने को प्रेस करना इट पास वाट पुलवा मेनुअली मे इधर सिलेक्ट कर लाट क्षमति प्रमाण गेन हर इट पास मैं नवता मेक लॉक करगा स्क्रीन पोजिशन लॉक पोजिशन हर टूल बार मे इधर मम हदा गता इट पास मे डेस्कटॉप के तापुंच वन सकना मम मे इधर टास्क बार राइट क्लिक कर ला लॉक टास्क बार की ने का ऑफ करगा इट पास मम मे इधर टास्क बार अदगन मगे डिस्प्ले के उड़ट गेन अतारी दंगोट पेन टास्क बार उड़ती है इट पास मेक नवता लॉकर गवा मगत मट मे विधि टास्क बार उड़ती है सॉफ्टवेयर यूज कर अदीमट उड एरिया के मगे आइकन सह मगे हेम बैक में एक्सेस करना पुलवा इतनी मे विधि तमाय मगे डेस्कटॉप मम गोड क्लीन सह वेड पहासुन विधि आगने इतनी टीका खरदर खारी है आइकन पीरलन है इतनी मे टूल बार तवा कस्टमाइज करना पुलवा मे विधि टूल बार उड़े गिहिल प्रेफरेंस वोल्ट गिहिल मे के गोड ऑप्शन तीनो सह तवा गोड थीम्स तीनो मे हेमे कट ददा अर्थ दबल पुलवा इतनी मंगीतनो मे वीडियो को आट गोड इंट्रेस्टिंग वीडियो का सह मे वेडे अर्थ दबल वारे कमेंट कर मुखदूने सह डेस्कटॉप मे विधि हदागत इतनी मे विधि तमाइ मम मगे डेस्कटॉप क्लीन वतियागन ट्राइ कराने इतनी मे वेडे एचर लोक वेडाने वे नमूत यदि कंप्यूटर का तेक् अभी एंगेज नितरम ईकन पिरीच ख्यात डेस्कटॉप दाखिन वाड़ा मे विधि पीलीवल डेस्कटॉप दाखिने के मम हितनो अपे वेड सह वीडियो एडिटिंग करा दी डिजाइनिंग करा दी टीका मानसट पुंची निधाक ट्राई कल बल मे वेडे ओयाटा ओया डेस्कटॉप ईकन पिरीच डेस्कटॉप टीका विनाश करना ट्राई करा इतनी मे वीडियो के संबंध आगे अदहस अनिवार कमेंट करा इधर मम मे विधि सॉफ्टवेयर रिव्यूस अरंग बलापुरुत्तेनवा इतिन अद वीडियो के मम साइन आउट वेनवा तम सब्सक्राइब कर लेता दैन मैं सब्सक्राइब करान वीडियो एडिटिंग फोटोशॉप गैन यूट्यूब गैन सह मे वगे सॉफ्टवेयर गैन गोडाक वीडियोस दैन टम अपलोड कर लती नितिन आय तलुत वीडियो करांगे नका मम साइन आउट वेनवा मम एस जी फर्नांडिस शुभ दवसा